පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ඉංග්‍රීසින් විසින් ඉදිකරන ලද ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය මෙරට ජාතික සම්පතක්. 1987 වසරේ යළි 2003 වසරේත් මෙම ඛනිජ තෙල් සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගම සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබෙනවා. මෙවන් වටපිටාවක් හමුවේ රජයන් කිහිපයක්ම මෙකී ආර්ථික සම්පත පිළිබඳව විවිධ අදහස් පළ කළේ එමගින් රටට විශාල ආදායමක් ලැබිය හැකි බව පවසමින්. කෙසේ වෙතත් වචනවලට පමණක් සීමා වූ එකී අදහස් සමග ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය දිගින් දිගටම ගරා වැටීමකට ලක්වන බව ලයිව් ඇට් 8 හෙලිදරව්වෙන් අපද අවධාරණය කර සිටියේ අද ඊයේ නොවේ. මේ ගැටලුවට යම් සැනසුම් සුසුමක් හෙලන්නට ඊයේ හැකියාව ලැබුණේ කොළොන්නාව තෙල් ටැංකි සංකීර්ණය පැවති උත්සවයකට එක් වෙමින් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව විශේෂ අමාත්‍යවරයා ලබා දුන් සුභවාදී ආරංචියත් සමගයි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති අද මාධ්‍ය හමුවක් ඇඳවමින් අවධාරණය කළේ එවැන්නක් සිදුව නොමැති බවයි. ඇමතිවරයා කියනවා එකපාරටම අපිට අයිති වෙනවා කියලා. ඒක වගකීම් රහිත ඇමතිවරයාගේ සුපුරුදු ජනතාව නොමග යවීමේ ප්‍රකාශයක්. මේක කුමන්ත්‍රණයක්. නැගෙනහිර ජැටිය දීමෙන් උතුරු නැගෙනහිර ලබා දීමේ කුමන්ත්‍රණය තමයි ඊයේ එලිකේ වැරදීමකින් උදයගම්ම ඇමතිවරයා කෙසේ කීවත් අපිට මේ තෙල් ටැංකි සංකීර්ණය ආපසු ලැබෙනවා කියලා. ඇයි අපි ගනි තෙල් නීතිගත සංස්ථාව ඩොලර් බිලියන 10කට වඩා වැඩි මුදලක් වියදම් කරලා ගිනි කොන දිග ආසියානු තෙල් ගබඩා සංකීර්ණයක් මේ ත්‍රිකුණාමලයේ ඉදිකරන්න යන්නේ? අපි ගරු ඇමතිතුමාට ඉතාම ගෞරවයෙන් කියනවා කරුණා කරලා මේ සම්බන්ධයෙන් රටට ජාතියට කරුණු පැහැදිලි කරන්න කියලා. මේ රජයේ අත්නොවිමතික ජාතික ආලය පෙන්නමින් ජාතික ව්‍යසනයක් කරනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවක දීදා මාත්‍ය උදේගම්මන් පිළ මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. අපි ඉන්දියානු ආණ්ඩුව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ටැංකිකවල කළමනාකරණය කිරීමේ අයිතිය ලංකා කයින්ද තෙල් සංස්ථාවට බහුතර කොටස් හිමි වෙන, ඉතිරි කොටස් ටික ලංකා ඉන්දියානු තෙල් සමාගමට හිමි වෙන සමාගමකට පැවරීමට එකඟතාවයක් ඇති කරගන්න අපිට පුළුවන් වුණා. මේ තෙල් ටැංකි වලින් කතරම් ටැංකි ගණන කයින්ද තෙල් නීතිගත සංස්ථාවට නිදාස් කරනවද කියන කාරණේ වැනි කාරණා තවදුරටත් සාකච්ඡා කරන්න නිමිතයි. මූලික සංකල්පීය එකඟතාවයේ තමයි පළවෙනි සාකච්ඡාවටදී අපට අවසන් කරන්න පුළුවන් වුණේ. අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ මේ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.